මොන්ටා ගැන කතා කරනවා නම් යතුරු පෙදි ගැන කතා නොකරම බෑ. මම විටින් විට මගේ වීඩියෝ සරහා ලංකාවට හඳුන්වා දෙන අලුත්ම ස්කූටර් බයික්ස් ගැන ඔගොල්ලෝ දැනුවත් කරා. මොන්ටා පවුලට එකතු වෙන අලුත්ම යාළුවා තමයි අද දවසේ මම ඔයගොල්ලන්ට ඉස්සර කියන සූදානම් වෙන්නේ. මේ කලින් දකින කවුරුත් දන්නා හොඳ අඩියෝ කොහොමනිකුත් නිෂ්පාදන අතරට අලුතෙන්ම එකතු වෙන ස්කූටර් එකක් හැටියට ගන්නවා නම් නම්බර් 1. මොකද හොන්ඩා කියන්නේ නම්බර් 1 බ්‍රෑන්ඩ් එකක් ලෝකෙත් අංක එක ලංකාවෙත් අංක එක. හඳුන්වා දෙන හොන්ඩා ග්‍රාසිය. මේ ස්කූටර් එක ඇත්තටම ඉතාමත් ආකර්ෂණීයයි, ඒකම ඉතාමත් හැඩකාරයි. තාක්ෂණය පැත්තෙන් ගත්තොත් තවත් විශාල ප්‍රමාණයේ බොහෝ දේවල් කතා කරන්නට ඉඩ ගන්න තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ස්කූටරේ ප්‍රධාන වෙනස තමයි මේක 125cc එන්ජින් ධාරිතාවක් සහිත ස්කූටරයක් වීම. 125cc ධාරිතාව දරන එන්ජිමක් සහිත අතිතිය ජපන් තාක්ෂණය වෙච්ච ඉතා හොඳ එන්ජිමක් සහිත ස්කූටරයක් වීම. ඒකම තමයි තවත් ඊට වඩා එතනින් එහාට මේ ස්කූටරය ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා, බොහෝ කාරණා ගොඩාක් තියෙනවා. එනහට ප්‍රධානම දේ තමයි මේ ඉදිරිපස හෙඩ්ලයිට් එක, නැත්නම් ඔක්සිජන් ලැම්ප් එක තාක්ෂණය අතින් ඉතාමත් ඉහළ ගණයට වැටෙන ඒකම LED තාක්ෂණය විදුලි ආලෝක පද්ධතියක් සහිත අති නවීන හෙඩ්ලයිට් එකකින් සමන්විත වීම. ඉතින් මම හිතන්නේ ස්කූටර් රේන්ජ් එක ගත්තොත්, ලංකාවේ පාවිච්චි කරන ස්කූටර් රේන්ජ් එක ගත්තොත් මේ හා සම කරන්න පුළුවන් ස්කූටරයක් දැනට වෙලපලේ නැහැ. මේ තමයි මුල්ම හඳුන්වා දීම ලංකාවේ LED හෙඩ්ලැම්ප් එකක් සහිත මුල්ම ස්කූටර් එක. ඒ අමතරව තවත් අංගෝපාංග ගොඩක් තියෙනවා. ළඟට එන්න මම පෙන්නන්න. මේ විශේෂත්වයක් තියෙනවා, සියලුම ටයර්ස් ඇලෝ වීල්ස් තාක්ෂණය සහිතයි. ඒකම ඔබට පේනවා ඇති ඩිස් බ්‍රේක් පද්ධතියක් ඉදිරියේ මේ ඉදිරිපස රෝදය සතු වෙනවා. ඒකම ඔබල කවුරුත් දන්න නිසන් කියන ජපන් තාක්ෂණය සහිත බ්‍රේකින් සිස්ටම් එකක් තමයි මේ සඳහා භාවිතා වෙන්නේ. ඉතා හොඳ බැලන්ස් එකක්, ඉතා හොඳ කන්ට්‍රෝල් එකක් සහිත කලින් භාවිතා කරපු ටෙලිස්කෝපික් ක්‍රමයට වඩා අපි දන්න සාමාන්‍ය විදිහ තමයි මේ ෆෝක් බට තියෙන, නැත්නම් ෆෝක් සස්පෙන්ෂන් පද්ධතියක් ඉදිරිපස සහිත ඉතා ආරක්ෂාකාරී සහ ඉක්මනින් නවත්වා ගැනීම සඳහා මේ සිස්ටම් එක භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව අලුත්ම පෙනුම හැඩය ගැන කතා කරන්න ඕන. මේ දිනේ අලුත් පෙනුම සහ හැඩය කොම්බි බ්‍රේක් තාක්ෂණය එක්කම සම්පූර්ණයි. මොකද කොම්බි බ්‍රේක් තාක්ෂණය ඩිස් බ්‍රේක් පද්ධතියට වුණත් හබ් බ්‍රේක් පද්ධතිය වුණත් ඒ දෙකටම සම්බන්ධ වෙලා තියෙනවා. එක බ්‍රේක් ලිවයකින් බයික් එක බැලන්ස් එකේ නවත්ත ගන්න පුළුවන්. වඩා තවත් ආකර්ෂණීය දේ තමයි මෙහි අපි කතා කරනවා නම් අපි කියන සාමාන්‍යයෙන් කොක්පිට් එක, නැත්නම් සාමාන්‍යයෙන් ඩෑෂ්බෝඩ් එක කියලා කියනවා, නැත්නම් රයිඩර්ට තියෙන විශේෂ පහසුකම් ටික ගැන අපි කතා කරන්න ඕනේ. මූලිකවම කතා කරන්න තියෙන දේ තමයි මේ යතුර. මේ යතුර අපි සාමාන්‍යයෙන් භාවිතා කරනවා ස්මාර්ට් කී එකක් හරි. නමුත් ස්මාර්ට් කී එක කිව්වම ගොඩක් දෙනෙක් වෙන අදහසක් ගන්න පුළුවන්. නමුත් මේක ස්මාර්ට් කී එකකට භාවිතා වෙන්නේ මේ මල්ටි ෆන්ක්ෂන් කී එකක් හරි භාවිතා කරන්න පුළුවන්. මොකද මේ යතුරත් එක්ක බොහෝ දේවල් ඔබට ලැබී තිබෙනවා. මේ යතුරෙන් පුළුවන් මූලිකම දේ තමයි කලින් යතුරට යතුරු කට ඕනම කෙනෙකුට ඩැමේජ් කරන්න පුළුවන් වෙන්නේ මේ කොටස. නමුත් මෙවර මේ එවලා තියෙන ක්‍රමය අනුව ඕනම කෙනෙකුට යතුරු කට සඳහා ඉඩකඩ ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ පොර සතුරාගෙන් ආරක්ෂා කරගන්නට ඒ ආදී දේවල් සඳහා මෙහි වාසියක් ඔබට හිමි වෙනවා. ඒකම තමයි අනිවාර්යෙන් ඔබ සතුව මේ යතුර තියෙන්නටම ඕනි. වෙන ආකාරයකින් මේ අන්ලොක් කරන්න අමාරුයි. ඊට අමතරව මේ යතුරෙන් ඔබට පුළුවන්කම තියෙනවා පණ ගන්නට. වගේම තවත් විශේෂම කාරණය තමයි මේ යතුර හරහා තමයි කැබින් එක, නැත්නම් අපි කියනවා අපි ඉඳගන්න සීට් එකේ මේ තියෙන කොටස අරින්නට පුළුවන්කම, උඩට අරින්න පුළුවන්කම තියෙන්නේ. කලින් මේ සඳහා යතුරු වෙනම භාවිතා කරන්න ලැබුණ නමුත් මේ යතුර වෙනම කොටසක් තියෙනවා සීට් කියන ෆන්ක්ෂන් එක. ඒ හරහා ගිහිල්ලා මේ බටන් එක ගෙවුවම පස්සේ ඔබට පුළුවන්කම තියෙනවා කෙලින්ම මේ ආකාරයෙන් මේ සීට් එක අරගන්න. ඉතින් වැඩ කටයුතු පහසුවෙන් කරගන්න, ඉතාමත් කඩිනමින් පහසුවෙන් හැමදේම කරගන්න
තාක්ෂණය තවත් එකතු කර තියෙන අලුත්ම දෙයක් හැටියට මතක් කරන්න ඕනේ. ඉතින් ඉග්නිෂන් පැත්ත සහ ස්ටාර්ටින් පැත්ත ගැන කතා කරන කලින් ආකර්ෂණීය දේ තමයි මේ තියෙන ඩිජිටල් ඩිස්ප්ලේ පද්ධතිය. අපි කියනවා මේක සම්පූර්ණයෙන්ම ඩිජිටල් ඩිස්ප්ලේ එකක් සහිතයි. ඒකම ආකර්ෂණීයයි. මට පේනවා ඇති ස්ටාර්ටින් ඔෂන් එකේදී සීනම නැත්යන් නමුට පේනවා මේ වේගය, ඊට අමතරව RPM ප්‍රමාණය, වෙලාව, දුර, පෙට්‍රල් ප්‍රසමන ප්‍රමාණයක් විතරද මේ ආදී තොරතුරු දැනගන්නට ඔබට ඉඩකඩ ලබා දී තිබෙනවා. ඒකම ධාවනයේදී කොච්චර පෙට්‍රල් ප්‍රමාණයක් කරනවද කියන එකත් මේ ආලෝක පැලත මේ ඩිස්ප්ලේ එක හරහා ඔබට දැනගන්නට ඉඩකඩ ලැබෙනවා. එයත් ඉතාමත් වැදගත් කාරණාවක්. ආකර්ෂණීය ඩිස්ප්ලේ පද්ධතියක් නැත ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේ සෙල් කරන්නේ කොහොමද? මේ ඔබ පදින ප්‍රමාණය, ඔබගේ බර ප්‍රමාණය, ඔබගේ වේගය ආදී දේවල් අනුව අපිට දැනගන්න පුළුවන් මේ ස්ථානයේ නැත මේ ප්‍රදේශයේ සෙල් කරන ආකාරය කොහොමද කියලා දැනගන්න. ඒ ගැනත් වීඩියෝ එකක් තියෙනවා. අපි ඒකත් පෙන්වන්න ඔබට පුළුවන්නම්. ආකර්ෂණීය දෙයක් තමයි මෙහි කැබින් ස්පේස් එක. ඔබට පේන හැටි මේ අපි කියන සාමාන්‍ය අන්ඩර් සීට් කැබින් එක. අන්ඩර් සීට් කැබින් එකේ ඔබට කලින් තිබ්බ ස්කූටරේට වඩා වැඩි ඉඩකඩක් තියෙනවා. වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන්. ආරක්ෂාකාරී වතුර හෝ දූවිලි කිසි දෙයක් යන්නේ නැහැ. ඉතින් ක්‍රමානුකූලව හැමදේම මේ කැබින් එකට කපටා කරගන්න පුළුවන්කම තිබෙනවා. ආරක්ෂිත ක්‍රමයක් විදිහට තමයි සීට් එක ඇතුලේ මේ පෙට්‍රල් අපේ පෙට්‍රල් මූඩිය ටැංකිය සකසලා එවන්නේ. මේ හොඳට මතක තියාගන්න මේ ආකාරයෙන් ලොක් කරන්න පුළුවන් ක්‍රමයකට මේ විදිහට හදලා එවන්නේ ආරක්ෂාව ගැන වැඩිපුර හිතන නිසා. ඒකම තමයි සාමාන්‍ය පොහොසෙනෙක් දැන් ස්මාර්ට් ෆෝන් එක භාවිතා කරනවා. ෆෝන් එක නැතුව හැමදේම කරන්න බෑ. ඉතින් ඒ නිසා විශේෂ කාරණාවක් තියෙනවා. ජංගම දුරකථන නැත්නම් මොබයිල් ෆෝන් එක හරියටම තියාගෙන යන්න, ආරක්ෂාකාරීව තියාගෙන යන්න වෙනම කොටසක් වෙන් කළා තියෙනවා. මෙන්න මේ ස්ථානයට පුළුවන් වාගේ ෆෝන් එක තියාගන්න. ඊට අමතරව පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ ස්ථානයේ ෆෝන් එකේ චාර්ජින් අවස්ථාව නැත්නම් අපි කියන චාර්ජින් පෝට් එක හැටියට තියෙන කොටස භාවිතා කරන්න චාර්ජර් එක කනෙක්ට් කළා. මේ ආකාරයෙන් වහලා ෆෝන් එක තියාගන්න පුළුවන්. වෝටර්ප්‍රූෆ් මේ කොටසේ වෝටර්ප්‍රූෆ් කරලා තියෙන්නේ. ඩස්ට් කියන්නේ නැහැ. ඒ නිසා ඉතා හොඳින් ආරක්ෂාකාරීව මේ ස්ථානයේ තමුන්ගේ ෆෝන් එක තියාගන්න පුළුවන්. මේ ආදී විශේෂංග ගණනාවක් තියෙනවා. මේ ස්කූට් එකේ බැලු පැලවට ඉතාමත් ලස්සනයි, ආකර්ෂණීයයි. ඒකම පිටිපස්සේ බ්‍රේක් පද්ධතිය ගැන නැත්නම් බ්‍රේක් ලයිටින් සිස්ටම් එක ගැන කතා කරනවා නම් මෙන්න මෙන්න මේ ආකාරයේ ඉතාමත් අපූරු බ්‍රේකින් සිස්ටම් එකක්, බ්‍රේක් ලයිට් එකක් තියෙනවා. ඉතාමත් පැහැදිලිව දැක ගන්න පුළුවන් පිටිපස්සේ ඉන්න කෙනාට සම්පූර්ණයෙන් ආරක්ෂාව ප්‍රධාන කොටගෙන තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. තවත් බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. ටෙස්ට් රයිඩ් එකක් අපි කරලා බැලුවා. ඉතාමත් හොඳ, ඉතාමත් සුවපහසු ගමනකට යන්න ඉඩකඩ හදලා තියෙනවා මේ ගාසියා ස්කූට් එක. ඉතින් මිල ගැන කතා කරනවා නම් මිලත් ඉතාමත් සාධාරණ සහ ඉතාමත් තරගකාරී මිලක් අනුන්වා දී තිබෙනවා හොන්ඩා ගාසියා මේ ස්කූට් එක. ඉතින් බොහෝ දේවල් කියන්න තියෙනවා. ඔබට මේ සඳහා විශේෂයෙන්ම ලැබෙනවා අවුරුදු දෙකක වගකීම. ඒකම අතිතීය අසුන සම හොන්ඩා සේවාවන් සපයන සියලුම නියෝජිතවරුන් මේ සේවා සැපීම සඳහා විශේෂයෙන්ම කැප වී සිටිනවා. ඊට අමතරව ඔබට වර්ණ 6කින් මේ ස්කූට් එක මිලදී ගන්න පුළුවන්. ලංකාවේ මම හිතන්නේ අතිතීය අසුන සම නමක් හැටියට හොන්ඩා නාමය අනිවාර්යයෙන්ම ඔබට අනිවාර්යයෙන්ම පිළිගන්න සිද්ධ වෙනවා. මොකද අංක 1 නිසා. ඒකම මේ ස්කූට එක වෙනස් ඵලයේ ඔබට අන් ස්කූට එක හා හසගන්නට අපහසු ස්කූට එකක් බවට පත් වී තිබෙනවා.
ඉතින් එන්ජින් ධාරිතාවයක් ගැන අපි කතා කරා, ටෙක්නිකල් දේවල් ගැනත් කතා කරා. අවශ්‍යතාවයක් තියෙනවා නම් තවත් බොහෝ දේවල් දැනගන්න මගේ ලින්ක් එකට ලයික් එකක් දාලා ඊට පස්සේ පුළුවන් ඒ ගැන කතා කරගන්න. අපි මේ විදිහට අපි ඉන්න රටේ ලංකාවට හඳුනා දෙන්නේ වැදගත් තමුන්ට ඉතාමත් අවශ්‍ය වෙන ප්‍රවාහන මාධ්‍යයක් හැටියට අපි දකිනවා. අතුරුපැදියා ඒ හරහා දොරතුරු ඔබට එකතු කරන්න සූදානම්. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඊට පස්සේ මුණ ගැහෙමු. ග්‍රාසි එකක් ගැන හිතනවා නම්, ස්කූට එකක් ගැන හිතනවා නම්, ෆියුචර් මෙන්න ෆියුචර් එක මෙතන තියෙනවා. ඉතින් කිසිම බයක් නැතුව අනිවාර්යෙන් ග්‍රාසි එකකට යන්න. අපූර්වයි, ලස්සනයි, පර්ෆෝමන්ස් සහ අනිත් සියලු දේවල් නම්බර් 1 Honda Power of Dreams.